අද අපේ ආර්ථිකය අවදානම් තත්ත්වයේ ඉන්නේ ජාත්‍යන්තර මුල්‍ය ආධාර මුදලේ පිහිටෙන් අපේ රටේ ඉදිරි ගමන යනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමායි අනුර කුමාර දිසානායක මැතිතුමා වෙස්සන්තර වගේම හැමදැම්ම දෙනවා කියලා කියනවා. ඒ දෙන දේශපාලනයෙන් මේ ආර්ථිකය ගෙන ගියා නම් අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය ආධාර මුදල සහයෝගීත්වයෙන් ඈත් වුණා නම් මේ රටේ ආර්ථික කඩාවැටීමක් වෙනවා. ඒ නිසා ප්‍රතිපත්ති ප්‍රකාශනවල සුරංගනා කතා කියන්න පුළුවන්. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා මේ රට ඉදිරියට ගෙන යෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා මුලින්ම මම ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ පොරොන්දු දේශපාලනය මේ රටට හරියන්නේ නැහැ. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඊළඟ අවුරුදු පහට රට බාර දුන්නේ නැත්නම් ආයිත් අවුරුදු දෙකට කලින් වුණු අඳුරු යුගයට රට අනිවාර්යයෙන්ම යනවා කියන එක අපි සියලු දෙනාම මතක් කළ යුතුයි. මම දැක සමාජ මාධ්‍යවල යනවා රටම රහසින් රනිල්ට කියලා. ඒ වගේම අනිත් පැත්තට සමග ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් බොහෝ දෙනෙක් රහසින් රනිල්ට කියලා. රටේ ජනතාවත් බොහෝ දේශපාලන පක්ෂ දේශපාලන නායකයෝ මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජයග්‍රහණය පාර්ථනා කරනවා. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා IMF එකත් එක්ක තියෙන වැඩසටහන සම්බන්ධයෙන් කුමක්ද සංශෝධනය කළ යුත්තේ කියලා ඔහු හිතන දේ විදිහට ඔහු කියනවා මේ රීෂෙඩියුල් කරලා තියෙන ණයවාරික ගෙවීම 2027 නෙමෙයි 2030 දක්වා ඔහු බලයට આવොත් කල්දා ගන්න සාකච්ඡා කරනවා කියලා. ඒකින් කියන්නේ ඔහුගේ පළවෙනි දුර කාලය තුල ණය ගෙවීමෙන් වැළකීලා ඉන්න ඔහුට අවශ්‍යතාවයක් තියෙනවා කියන එක. ඒක සජිත් ප්‍රේමදාස මහත්මයා බොහොම පැහැදිලිව මේකෙන් අපිට පේන දිනවා. ඒ සඳහා ඔහුට වැඩ පිළිලුකුත් නැහැ. 27 වෙන අභියෝගය ඒට මුණ දිය නොහැකි කියන එක තමයි ඔහු ප්‍රකාශ කරන්නේ.